අයිබෝවන් සුබ උදෑසනක් සුපරදු විදිහට ඔබ එකතු වෙන්නේ වනිතා වරුණත් එක්ක ඉතින් ඔබ දන්නවා වනිතා වරුණ කියලා කියන්නේ කාන්තාවන්ටම පමණක් විශේෂ වූ බොහොම ආදරණීය වැඩසටහනක් ඉතින් අද දවසේදීත් බොහොම සුවිශේෂී කාන්තා චරිතයක් අපේ මැදිරියට අපි කැඳවා ගත්තා ඒ ඔබේම ඔබේම අවශ්‍යතාවය වෙනුවෙන් මොකද අපි හැමදාමත්ම දිරිය ලඳුන්ව අපේ වනිතා වරුණ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා විශේෂයෙන්ම කාන්තාවක් වුණාම මේ සමාජයේ අපි කොහොමද ඉන්නට ඕනේ සහ කොහොමද අපි මේ සමාජයේ සමාජානුයෝජනය වෙන්නට ඕනේ කොහොමද කාන්තාවක් විදිහට අපි ස්වාධීනව නැගී සිටින්න ඕනේ කොහොමද මේ කාන්තාවක් විදිහට අපේ මතු අනාගතය ශක්තිවන්තව ධෛර්යමන්තව ගොඩනගා ගන්න ඕනේ කියන කාරණා සම්බන්ධයෙන් අපි අපේ වැඩසටහනෙන් ඔබව දැනුවත් කරනවා. ඉතින් මම හිතුවා අද දවසේදීත් රංගන ශාස්ත්‍රය නියෝජනය කරන බොහොම ධෛර්යමන්ත කාන්තාවක්ව ඔබ ඉදිරියට ගෙනහැර දක්වන්නට ඕනේ කියලා. ඉතින් ශ්‍රී ලංකේය සිනමාව තුළ අධ්‍යක්ෂින් බහුල ජේෂ්ඨ රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි අපේ රටේ ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් උත් පිළිගත්ත ඉතාමත්ම ස්වාධීන කාන්තා චරිතයක්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ හෙළ සිනමාවේ දුර්ලභ චරිත නිරූපණය කළ ධෛර්යවන්ත කාන්තාවක්. ඉතින් එතුමියගේ ජීවිතේනුත් ඔබේ ජීවිතයට ගන්නට බොහෝ දේවල් තියෙනවා. මම නිරන්තරයෙන්ම ඔබව දැනුවත් කරනවා කාන්තාවක් වුණාම අපි ඉස්සෙල්ලාම අපේ ජීවිතයේ වැදගත් කියන දේවල් පළගස්වා ගන්නට ඕනේ. එතකොට තමයි අපේ ජීවිතේ අපේ මතු අනාගතය සාර්ථක කරගන්නට හැකියාවක් තියෙන්නේ. ඉතින් අද අපේ වැඩසටහනට සම්බන්ධ වන මෙතුමියත් එතුමියගේ ජීවිතයේ වැදගත් දේවල් පළගස්වාගෙන අද වෙනකොට බොහොම ඉහළ තත්වයක ඉහළ තැනක එතුමිය ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි එතුමියගේ ජීවිතෙන් බොහෝ දේවල් ඔබේ ජීවිතයට ගන්නට තියෙනවා. ඒ නිසා මම හිතුවා අද දවසේදී වනිතා වරුණෙන් ඔබට එතුමියගේ ජීවිතය තුලින් ගන්නට තියෙන මේ දේවල් ගැන කතා බහ කළ යුතුයි කියලා. කවුද මේ? මේ තමයි ප්‍රවීණ රංගන වේදිනී සංගීතා වීරරත්න මහත්මිය. ආයුබෝවන් සුබෝදැසනක් කියලා බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් සුබෝදැසනක්. හොඳයි. සංගීත මහත්මිය දැන් පසුගිය දවසක ලෝක මවුරුන්ගේ දින අපි සැමරුවා. ඉතින් ඔබ කාන්තාවක් ඒ වගේම ඔබ මවක්. මවක් විදිහට මේ සමාජයේ මවට හිමි වෙලා තියෙන තැන ගැන සෑහීමකට පත් වෙනවද සහ ඔබ මවක් විදිහට දැනෙන හැඟීම මොන වගේද? අනිවාර්යයෙන්ම මම හිතන්නේ මවක් හැටියට මේ සමාජය තුළ මවට තියෙන ස්ථානය ඉතාම ගෞරවාන්විතයි. කාන්තාවට ඒ ස්ථානේ තියෙනවද කියන්නේ මම දන්නේ නැහැ. ඒක ප්‍රශ්නාර්ථකයි. නමුත් මව කියන ඒ චරිතයට පොදුවේ විශාල ප්‍රමාණයක් ගෞරවය, ආදරය, ඒ සෙනෙහස පුදනවා. මං නැතෙන්දී මං හිතන්නේ අපි ප්‍රශ්න කළ යුත්තේ කාන්තාව එතන ඉන්නවද කියන එක. ඔව් ඒක තමයි. දැන් මේ සමාජයේ ඔබ හිතනවාද මේ වත්මන් ආණ්ඩුවත් එක්ක කාන්තාවට ඒ සමාජයේ හිමිතැන ලැබිලා තියෙනවයි කියලා. ඔබ සෑහීමකට පත් වෙනවද? ඒක ආණ්ඩුවට අදාළ දෙයක් නෙවෙයි. ඒක දේශපාලනට අදාළ දෙයක් නෙවෙයි. කාන්තාවට හිමි විය යුතු ස්ථානය හිමි විය යුතුයි දේශපාලනයේ කුමක් වුණත්, පක්ෂයේ කුමක් වුණත්. ඒක පක්ෂ ભેදකින් තොරව, දේශපාලනයෙන් තොරව අපි බල ඒ දිහා බැලිය යුතුයි. කාන්තාව කියන්නේ කුමන වෘත්තියක සිටියත්, ජීවිතයේ කුමන අත්දැකීම් වලට මුහුණ දුන්නත්, ඇයට ගෞරව කරන සමාජයක් සිටිය යුතුයි. පුරුෂ පර්ශවය වගේම. ඇය කාන්තාවක් නිසා සමහර කියන්නේ රැකියාවන් තියෙනවා. ඒ කාන්තාවක් කරවහම කාන්තාව දිහා බලන විදිහ වෙනස්. අපි ඔයාගේ වෘත්තිය ගමු. ඔය වෘත්තියේම ඉන්න පිරිමි ළමයෙක් දිහා බලන විදිහයි, ඔයා දිහා බලන විදිහයි දෙකක්. ඔබ ඔබේ රැකියාවේ ඉහළ තැනකට ආවහම නැවත ඔබ දිහා බලන විදිහ වෙනස්. නමුත් කාන්තාවක් වශයෙන් ඒ දේවල් වලට මුහුණ දෙනකොට මම හිතන්නේ අපි විතරයි දන්නේ අපි මොනවද මුහුණ දෙන්නේ කියලා කාන්තාවන් හැටියට. ඉතින් මම හිතන්නේ සමාජය තුළ ඒ දේ වෙනස් වෙන්න ඕනේ. ඒ දේ තාම නම් වෙනස් වෙලා නැහැ. ඔව් ඔබගේ යෝජනා තියෙනද ඒ දේ වෙනස් වෙන්න? ඒක නිවසෙන් පටන් ගත යුතු දෙයක්. ඒ කියන්නේ මවගෙන් පටන් ගත යුතු දෙයක්. මම විශ්වාස කරන දේ තමයි විශේෂයෙන් දරුවන් මොනා කළත් අම්මා කරන කාර්යභාරය සමහර අම්මලා ගොඩක් දේවල් කැප කරනවා තමන්ගේ දරුවව කන්න බොන්න දෙන්න හොඳ ඉස්කෝලකට යවන්න ටියුෂන් පන්ති යවන්න ඒ වගේම ඒ අම්මා තාත්තට ඒ ගෞරවයම දක්වනවා නමුත් ඒ නිවසේ ඒ අම්මට ඒ ගෞරවය තියෙනවද අම්මා නොකෑවත් ළමයට කන්න දුන්නට ප්‍රශ්නයක් නැහැ ඒ අම්මනේ
අම්මා නොකාව තාත්තට කන්න දුන්නොත් ප්‍රශ්න නැහැ. අම්මනේ අම්මා 얘 දේවල් කරන්න ඕනේ. නමුත් අනිවා කන්නේ නැතු අම්මා කන්නේ නැතු අපි වෙනුවෙන් මේව දේවල් කරා නේද? නැත්තම් අම්මා නිදිම රාගෙන අපි පාඩම් කරනකන් අම්මා හිටියා නේද? නැහැ අම්මා ඒව කරන්න ඕනේ. යා ඒක එහෙමයි. තාත්තා නේ නිදිම රුවත් එක දවසක් හරි ළමයින් වෙනුවෙන් තාත්තා නිදිම අරලා ළමයි වෙනුවෙන්. හෙයි මොකද්ද වෙනස? කාන්තාවයි පිරිමි. ඒක තමයි වෙනස. එහෙම වෙනස් වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ තාත්තා නිදිම අරන්න ඕනේ කියලා. අම්මා කෙනෙක්ගේ අම්මා කාන්තාවකට දරා ගන්න පුළුවන් වේදනාවද දරා ගැනීමේ ශක්තියද ඉවසීමේ ශක්තියද පරිපාලනයේ තියෙන ශක්තියද නිවසක් තුළ පිරිමි පාර්ශවයට තියෙනවා කියන්නේ ඒ මම විශ්වාස කරන්නේ ඒ මට්ටමින් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ ඒ අනිවාර්යයෙන්ම ගෙදරක දේවල් පරිපාලනය හොඳින්ම කරන්න පුළුවන් කාන්තාවකට තමයි ඉතින් ඒ කාන්තාවට ඒ දේ කරාම ඒ දේ හොඳින් කරන එකට කරු කළ යුතුයි ඒ දේ කළ යුතුයි කියලා මේ ඇව මේ ඒක ප්‍රයෝජනෙට ගන්න හේතුවක් කරන්න හොඳ නැහැ ඉතින් මම හිතන්නේ මේ දෙයට මුලින්ම නිවසේ තමන්ගේ නිවසේ වටපිටාව කාන්තාව විසින්ම හදාගත යුතුයි අම්මා කෙනෙක් වුණාම අම්මා මේ දේවල් කරාම අනිද්දාසේ ළමයාට කියලා දෙන්න මම ඔයාවිනු මේක කරා මට ගොඩක් දේවල් ඕනේ නැහැ මට කිස්සක් දීලා thank you කියන්න. ඒතර දන්නවා ළමයා දන්නවා අම්මා මේ දේ මට කරා මම අම්මව මේ අගය කරන්න ඕනේ මට මෙහෙම කරා කියලා. ඒ අම්මව අගය කරන ළමයා එළියට ගියාම තව අම්මා කෙනෙක් එක කරනවා තව කාන්තාවක් ඒ දේවල් කරනවා නම් අගය කරන්න ඉගෙන ගන්නවා. තාත්තා තමන්ගේ බිරිඳ මොන හරි දෙයක් කරාම අගය කරා. තාත්තා අගය කරනවා දැක්කම ළමයා දන්නවා ආ මේ තාත්තානේ ලොකුම ශක්තිය පවුලක ඒ ශක්තිය මෙහෙම අම්මාගේ අම්මව මෙහෙම ආදරය කරනකොට අම්මට ගෞරව කරනකොට අම්මට සෙනෙහස දෙනකොට ළමයා ඉගෙන ගන්නවා ඉබේම ඇය ඉතාම වැදගත් කෙනෙක් ඇය වැදගත් නම් එතන ඉගෙන ගන්නවා කාන්තාව වැදගත් කෙනෙක් ඉතින් මම හිතන්නේ ඒක පටන් ගන්න ඕන නිවසෙන් ඒක සමාජයටවත් දේශපාලනයටවත් ඒ දේවල් වලට යොමු කළ වැඩක් නැහැ. තමන්ගේ නිවසේ හැම කෙනාම ඒ දේ කරන්න උනන්දු වුණත් මම හිතන්නේ එතන ඉබේම ගෙදරින්ගේ තන කාන්තාවට හිමි වෙනවා. ඔබගේ නිවසේ මේ ක්‍රියාපිලිවෙත ඉෂ්ට සිද්ධ වෙනවද? අනිවාර්යෙන් 100%. ඒක මගේ අම්මා කරා. ඒක තමයි එහෙම තමයි ඒ නිසා තමයි මම දන්නේ. මගේ ආච්චි දසසිල් මෑණිය කෙනෙක්. පුංචි කාලේ ඉඳන්ම අර දසසිල් මෑණිය කෙනෙකුනම යා පයින් යන්නේ පයින් එන්නේ දානවල වලට වඩිනවා එහෙමනේ. ඒතර අපි පුංචි කාලේ ඔව අපිට වැදගත් නෑනේ. මොන හරි කියන්නේ දෙයක් කරොත් අපි දඬුවම්. පුංචි කාලේ ඉඳන්ම කියලා දුන්නා වැඩිහිටියන්ට ගරු කරන්න. ඒ මගේ අම්මා එහෙම එතකොට ගෙදරට එන අනිත් නෑදෑයන් කාන්තාවන් ඒ හැම කෙනාගේම විශේෂයෙන් මම හිතන්නේ අම්මා කෙනෙක් හැටියට මගේ අම්මා මන් දන්නවා ගොඩක් කැපවීම කරලා තිනවා කියලා මොකද මගේ තාත්තා හරිම කාර්ය බහුල කෙනෙක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වගේම ව්‍යාපාරික ඒ වැඩවලට තාත්තා ගොඩක් වෙලාවට ගෙදර හිටියේ නෑ ඉතින් ගොඩක් කැපවීම කරපු කෙනෙක් මගේ අම්මා අම්මා කියන්නේ මිල මුදල් වල අඩුපාඩුවක් නෙවෙයි. නමුත් කාලය කියන්නේ තමන් කියන්නේ අම්මා තාත්තා දෙන්නම කරන්න ඕනේ වැඩ බොහොමයක් කරේ අම්මා. ඉතින් එතකොට ඒක මුදල්ම නෙවෙයි හැමදේම. ඉතින් එතනදීත් හැබැයි කොයි මොහොතකවත් මේ තාත්තා මේ වැඩේ කරන්න ඕනේ වාගේ තාත්තා ඔක්ලං ගාව හිටියේ නැහැ කියන එක හැංගෙව්වේ නැහැ. නමුත් අම්මා මහන්සි වෙලා හැමදේම කරා. ඒ හැමදේටම කරලා ඒ දේවල් අගය කරන්නත් අපිට පුරුදු කරා. ඊට පස්සේ අපි වැඩ කරන්න පටන් ගත්තාම ඉබේම අපි කරන වැඩ විශේෂයෙන් මම මේ වෘත්තියට ආවම තාත්තා මට කිව්වේ කියන්නේ මේ වෘත්තියේදී ඔයා මුණ දෙන්න දේවල් සමහර ගොඩක් දේවල් කියන්නේ මගේ තාත්තා තිමති වීරත්න කියලා වෘත්තිය තුලදී සමහර කාන්තාවක් මුණ දෙන්න තියෙන සමහර ප්‍රශ්න වලට මම මූණ නොදී හිටියා නෙවෙයි. නමුත් ඒ වට මූණ දෙන්නත් ශක්තිවන්ත මූණ දෙන්නත් හරි පිළිවෙලකට යන්න
මට ලොකු ශක්තියක් වුණා මගේ තාත්තා ඉන්න එක. හරි දැඩි තීරණ ගන්න. ඉතින් ඒ දේවල් මට මං හිතන්නේ මගේ පියා නිසා මගේ පවුල් පසුබිම නිසා මට පුළුවන් කමක් තිබුණා. ඉතින් අනිවාර්යයෙන්ම මං හිතන්නේ කාන්තාවක් හැටියට මම මේ කියන දේ සිරසියක්ම මගේ නිවසේන සිද්ධ වෙනවාමයි. මටත් ඉන්නේ දුවෙක්. අනිවාර්යයෙන්ම මට ලොකු වගකීමක් තියෙනවා සමාජයේ දිහා හොඳ විවෘත හැකින් බලන කාන්තාවක් හැටියට ඇයගේ දෙපය නැගී සිටින්න දිරිය දිනයක් බිහි කරන්න මට උවමනාව තියෙනවා. ඉතින් ඇයට ඇව යොමු කරන්න ඒ මාර්ගයේ යොමු කරන්න මම කැප වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මම හිතන්නේ මගේ පවුලේ ඉන්න අනිත් සමාජිකයන් උත් ඒ වගේම තමයි කාන්තාවන් හැටියට වුණ හැරිම ස්වාධීනව හිතන ස්වාධීනව වැඩ කරන කට්ටිය. ඉතින් මං කියන දේ විතරක් නෙවෙයි මං ඒ දේ ඇත්තට මං හිතන්නේ ඕන එක්කෙනෙක් මගේ පවුලේ කට්ටිය ඕන එක්කෙනෙක්ගේ හෝ මගේ යාළුවන්ගෙන් ඇහුවොත් ඒ දේ සිද්ධ වෙනවා කියන එක දකින්න පුළුවන්. හොඳයි. දැන් ඔබ සමාජයට එනකොට තිබුණු වාතාවරණයයි දැන් පවතින වාතාවරණය වෙනස්. එතකොට කොහොමද තමන්ගේ දියණියව හුරු මේ හැඩගස්වන්නේ මේ සමාජයට? මගේ වාසනාවට මම තාම සමාජයේ ඒ වෙනස දකින්න හා ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න මට හැකියාව තියෙනවා වෙනත් අම්මලාට වඩා සාපේක්ෂව ගත්තොත්. මොකම අදටත් මමත් කාන්තාවක් හැටියට වැඩ කරන නිසා සමාජයට බහුලව යන කෙනෙක් හැටියට මම ඒ වෙනස හොඳින් දකිනවා. ඒ වගේම මම හිතන්නේ මම හරි විවෘත මනසකින් බලන්නේ මේ හැම දෙයක්ම දිහා. මේ ඉස්සර හොඳයි දැන් නරකයි එහෙම බලන්නේ නැහැ. ඉස්සරත් නරක තිබ්බා. අදට නරක තිබ්බා ඉස්සරත් හොඳ තියෙනවා අදටත් හොඳ තියෙනවා. ඉතින් ඒ කියන්නේ හොඳ නරක බලන විදිහ වෙනස් වෙලා තියෙනවා. හොඳ නරක වෙනස් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ දේ විශේෂම තාක්ෂණය ගත්තා. මම හිතන්නේ අද දවසේ දරුවන්ම අපි ගොඩක්ම හදා ගන්න ඕනේ මේ තාක්ෂණය. යාළුවෝ නැහැනේ. තාක්ෂණය තියෙන්නේ. අර ඉස්සර නම් කිව්වේ යාළුවන්ගෙන් බෙර ගන්න කියලා. දැන් කියන්න ඕනේ තාක්ෂණයෙන් බෙර ගන්න කියලා. ඉතින්තියෙන්නේ අන්න එතකොට හොඳයි. තව බොහෝ දේවල් තියෙනවා සංගීත මහත්මියත් එක්ක කතා බහ කරන්නට සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමකෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙමු. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන වනිතා වරුණත් එක්ක ඉතින් අපි කතා බහ කර කර හිටියේ මේ කාන්තාවක් විදියට කොහොමද අපි ඉස්සරහට යන්න ඕනේ කියලා. සංගීත මහත්මිය දැන් ඔබේ ස්වාමි පුරුෂයා ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන්නේ. ඉතින් කොහොමද ඔහුගේ දායකත්වය මේ පවුලේ නඩත්තුව සහ දියණියගේ වැඩ කටයුතු සඳහා? හැම මූල්‍යම පහසුකමක්ම ඔහු අතින් තමයි සැපයෙන්නේ. ඒ වගේම මං හිතන්නේ ඔහුට වඩාත්ම වැදගත් දේ තමයි ඔහු දකිනවා හා ඔහු ගොඩක් රෙස්පෙක්ට් කරනවා මට තියෙන සාරධර්ම මට තියෙන දරුවා හදන්න ඕන ක්‍රමය ගැන හා පවුලක් තුල මම හැසිරෙන විදිය ගැන. ඒ හරහා ඔහු අඳුරගෙන ඉන්න මං කවුද කියන එක. එතනින් ඉඳන් ඔහු මට නිදහස දීලා තියෙනවා පවුලේ හැම කටයුත්තක්ම මට ඕන විදියට කරන්න.
ما هي تاني إيه كتما وداث من هذا كده خان ثابا كهتي يت غورا وكرنة كا أت جي هكيا وان ولت غورا وكرنة كا ها إيه هكيا وثامون تنات تان أت إيه ده كرغن يعني نيدهاسة دينه كا مانسيك نيدهاسة سالي دين بلان هم وتم نمط مانسيك نيدهاسة دينه كا لما يمونا دي جنا غانوني لما يانت مونا دي كرانوني إيه ده ماتا ثورا غانا بلو أنا ماتا شاكتي أكها دينو ماتي أنا وانا ඒකට නිදහස දෙන්න ඕනේ. ඒ තමයි කාන්තාවට ගරු කරනවා කියන්නේ. ඇයට ශක්තිය තියෙනවා මේ දේ තනින් කරන්න. මම ඕකට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. මගේ පුරුෂාධිපත්‍යය මම පතුරවන්න ඕනේ නැහැ. මම හැම කෙනෙක්ම ඇඟිලි ගහලා මම හොයන්න ඕනේ නැහැ. මොකෝ මට පුළුවන් ඒ දේ කරන්න. මම හරි මම වෙනස් කාන්තාවක්. මම හරි ආසයි මගේ වැඩ කටයුතු මම තනියම වැඩ කරන කෙනෙක්. එදා ඉඳන්ම මොකෝ මම දැන් වෘත්තියත් එක්ක යන එකක්. මගේ ජීවිතයේදී මගේ ව්‍යාපාර කටයුතු වලදී පුංචි කාලේ ඉඳන්ම මට අවුරුදු 21ක් වෙනකොට මගේ තනි නමින් මගේ ව්‍යාපාරය මම පටන් ගත්තා. ඒකට මගේ තාත්තා මුල් ඒ කියන්නේ තාත්තා පිටිපස්සේ හිටියා මිසක් තාත්තා ඒ වෙනුවෙන් වැඩ කරේ නැහැ. සිරිසියක් බැංකුවලට ගිහිල්ලා ණය අරගෙන ඔක්කොම කරේ මම තනි. ඉතින් ඒ නමුත් තාත්තා පිටිපස්සේ නම් මට කියලා දුන්නා. මෙතන මේ දේවල් කරන්න පවට අමාරු වෙයි. සමහර දේවල් මට ඔහු යන්න හැරියා. මං ගිහිල්ලා අමාරු වෙටලා හැරලා බලනකොට තාත්තා ඉන්නවා. මං යන්න ඕනේ කොහෙද කියන මාර්ගය ආපෝ යමු කරා. නමුත් මං ජීවිතේ ඉගෙනගෙන ආවේ මෙතනට. එතකොට මගේ ස්වාමි පුරුෂයා ඒ දැකලා මට නිදහස දෙනවා. පවුලේ ඔහු දෙන මුදල මම පවුලේ වැඩවලට යොමු කරන එක. මගේ දියණිය අධ්‍යාපනයේදී අපි අනිවාර්යෙන් මොන ඉස්කෝලේටද යන්න කියන එක අපි දැන් කතා කරනවා. නමුත් ඊට පස්සේ එයා ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් වලින් ඊට පස්සේ දියණිය කරන එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් ඒක මට කරන්න නිදහස දීලා තියෙනවා. වතුරගා. එයා දන්නා මං අපේ දියණියට හරි දේ කරන්න කියන එක. මට වැදගත් ඒ නිදහස. ඒ නිදහස හා ඔහු තුල ලොකු ගෞරවයක් තියෙනවා මං දන්නවා. මොකද ඔහුට පුළුවන් හැම අවස්ථාවකම ඒ ගෞරවය ඔහුමට පෙන්නලා තියෙනවා. මට විතරක් නෑ බවුල හැමෝම දන්නවා ඒක. ඉතින් ඒතන ඒ හරහා මං හිතන්නේ ස්වාමි පුරුෂයෙක් හැටියටත් තාත්තා කෙනෙක් හැටියටත් කරන්න පුළුවන් ලොකුම දේ තමයි මගේ බිරිඳට මගේ දරුවගේ අම්මට මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා ඇය කරන හැම කරන දේවල් මගේ අතේ මොන හරි වැරද්දක් වුණත් ඒක මට පෙන්නනවා. නමුත් ඇය කරන දේ හරියකින් විශ්වාසයක් ඔහුට තියෙනවා. මට මේක තමයි අත්‍යවශ්‍ය. ඒක මට රොෂාන්ත හරහා වෙනවා. මට ඒක හරි වැදගත්. හොඳයි. එතකොට දැන් මේ පවුලත් එක්ක මේ ඔබට හුරු වෙච්ච ආවේනික රටාවත් එක්ක ඒ ප්‍රතිපත්ති එක්ක වැඩ කරනකොට මොන වගේ හැඟීමක්ද ශක්තියක් දෙන්නේ තවදුරටත් මම මේ වගේ දේවල් කරන්න ඕනේ මේ වගේ සැලසුම් මම හදා ගන්න ඕනේ මගේ දියණියත් එක්ක මම මේ විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. මම හිතන්නේ මේ කියන්නේ මම සිහින දක් නැන් මම මේ මගේ නෑනටත් කීකේ ආවේ මෙතනට එනකොට මගේ අම්මයි තාත්තා මට කිසි දෙයක් කරන්න කියලා බල කරේ නැහැ. මකින අවුරුදු 16 සිනමාවට ආවම නෑ සංගීත වා ඉගෙන ගන්න ඕනේ. ෆෝර් এডুকেෂන් එක ඉවර කළා තමයි වාට සිනමාවට එන්න පුළුවන් කියලා එහෙම කියලා බල කරේ නැහැ කිසි දෙයක්. ඒකේ මං හිතනවා මං එහෙම කරානම් හොඳයි කියලා හිතනවා. නමුත් නිදහස කියන එක කාන්තාවක් හැටියට පුංචි කාලේ ඉඳන්ම තමන්ගේ දේවල් කරන්න නිදහසක්. හරි දේ කරන්න නිදහසක්. හැබැයි තාත්තල හැමතිස්සෙම හිටියා. වැරදි දෙයක් කරන්න දුන්නේ නැහැ. ගයිඩ්ලයින්ස් එක හිටියා. ඒ එතනින් තමයි තමු ඉගෙන ගන්න. ඒ කියන්නේ හැමදේම අතරපයට කෙරේ නෑ මට. ඒ කියන්නේ පහසුකම් නැතුව නෙවෙයි. නමුත් අපි වැඩ කරගන්න ඕනේ. ඉතින් අර එතනින් ආවම කෙනෙක් මම හිතන වඩාත් වැදගත් දේ කියන්නේ තමුන්ට මිල මුදල් තියෙනවා කියලා හෝ තමුන් සමාජයේ ඉහළ තලයක ඉන්නවා කියලා හෝ මේ ළමයින්ට සියලු සැප දීලා හොඳම ඉස්කෝලට යවන්න හොඳම වාහනේ යවන්න හොඳම දේවල් එහෙම අවශ්‍යතාවයක් නැහැ. තමුන් දැනගන්න ඕනේ තමුන්ගේ දරුවාට හොඳට කන්න බොන්න දෙන්න ඕනේ හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. අනිත් දේවල් හැමදේම දෙන්න ඕනේ නැහැ. ළමයට අවශ්‍ය වෙන විදිහට දේවල් දෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට දේවල් ලැබෙනවා නම් ඒ දේවල් අවශ්‍ය කෙන ළමයට දෙන්න පුරුදු කරවන්න ඕනේ. මේ දේවල් තමයි මට දෙන්න මට ලොකු මේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මොකෝ සමාජයේ මං හිතන්නේ වැදගත් දේ පුද්ගලෙක් හැටියට
තමන් කොච්චර පොළවේ පහය ගහලා සමාජය තුළ රට දිහා මිනිසෙක් වෙනත් කෙනෙක් දිහා කොච්චර හොඳින් බලනවාද කියන එක පුද්ගලෙක් හැටියට තමන්ගේ මමත්වෙන් ඉහළට ගිහිල්ලා මේ මම සංගීතගේ දුව හරි රොෂාන්ත කරපෙරුගේ දුව හරි එහෙම කියලා හිතාගෙන මේ මම යන්නේ මෙහෙමයි එහෙම කියලා හිතාගන්න ඕනේ මම යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් මට තියෙන මෙහෙම වාහන එහෙම හදන්න හොඳ නැහැ එහෙම ළමයි හැදෙන්න ඕනෙත් නැහැ ළමයිව හදන්න ඕනේ ළමයි විදිහට ඒ කියන්නේ අදට අද ඕනෑම කෙනෙක් එක්ක මගේ වැඩ කරන එක්කෙනාගේ ළමයාත් එක්කත් එකට ඉඳන් කන්න ළමයා පුරුදු කරන්න ඕනේ මොකෝ යත් ළමෙක්නේ දවස අන්තිමට මෙයත් ළමෙක් එච්චරයි මෙයා මගේ ළමයා මේ මම වැඩ කරන කෙනාගේ ළමයා මම බලන්නේ සමාජයේ මේ විදිහටයි ඉතින් මට වොනේ මගේ ළමයාවත් හදන්න ඒ විදිහට ඉතින් මම හිතන්නේ රොෂාන්ත එකට 100ක් එකඟයි මට වඩා ඔහු ඇත්තටම ඔහු ගොඩක් ස්ට්‍රොง බුද්දිස් කෙනෙක් ඒ බුද්ධ ධර්මය දර්ශනයක් හැටියට ඔහුගේ ජීවිතේ කියන්නේ පන්සලට ගිහිල්ලා පොයට සිල් අරගෙන එහෙම කරන්නේ නැහැ රොෂාන්ත නමුත් දර්ශනයක් හැටියට ඔහුගේ ජීවිතයේ දිනෙදා වැඩව කටයුතු වලදී දර්ශනයක් හැටියට ඔහු ඒක හොඳින් යොමු කරනවා විශේෂයෙන්ම මම හිතන්නේ ඔහු වැඩිපුර කාලයක් ගත කරන්නේ ඔහුගේ ව්‍යාපාර ස්ථානයේදී මේ ව්‍යාපාර ස්ථානයේ විශේෂයෙන් මම හිතන්නේ ඔහුගේ වැඩ කරන අනිත් ඔහුට වැඩ කරන අනිත් අය ඔහුත් එක්ක වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්නේ ඔහුට වැඩ කරනවා කියන හැඟීම කවදාවත් ඔහු දීලා නැහැ මම බොස් ලොකුම මගේ වැඩ කරන කට්ටිය කියන හැඟීම කවදාවත් රොෂාන්ත මම දන්නා කිසිම වැඩ කරන කෙනෙක් දීලා නැහැ තේ හදන මිනිස්සුන් හිතන් ඉන්නේ යයිසයි එකට වැඩ කරන්නේ කියලා අර එහෙම ඒ කියන්නේ ඒ දර්ශනය හා සමාජයේ බොහොම හොඳින් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් රොෂාන්ත ඉතින් මම හිතන්නේ අපි දෙන්නටම හරිම පහසුයි මේ අපි දෙන්න දකින්න දර්ශනය දරුවටත් කියලා දීලා ඉස්සරහට අරන් යන්න හොඳයි. ඉතින් එතුමිය බලන දෘෂ්ටිකෝණයෙන් ඔබත් සමාජය දිහා බැලුවා නම් අද මේ සමාජයේ පරතරය, පන්ති පරතරය, විෂමවාදී අදහස් උදහස් ආකල්ප මේ සියල්ලක්ම වෙනස් වෙන්නට ඉඩකඩ තිබුණා. හොඳයි. ඉතින් එතුමියගේ ජීවිතෙන් ඔබේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න. විරාමකින් අනතුරු අපි නැවතත් එකතු වෙමු. අනතුරු ඔබ නැවතත් එකතු වෙන වනිතා වරුණත් එක්ක සංගීත මහත්මිය අපිට කියන්නකෝ දැන් කොහොමද මේ සිනමා වැඩ කටයුතු? ඔව් ඇත්තටම ලොකු කාලයක් මම නිහඬව හිටියා. ඇත්තටම දෝනි හම්බුනහම ඉස්ලාම මං හිතේ මම විවාහ වුණ ගමන්ම මම මාස 9ක් වැඩ බාර ගත්තේ නැහැ. මොකෝ විවාහය කියන දේ වගකීම කොයි විදියටද මම අලුත් පවුලකට යනවා පවුලේ ඒ පවුලේ වටපිටාවට ඒ පවුලේ ගතිගුණ වලට රොෂාන්තගේ ගතිගුණ වලට ගොඩක් දේවල් වලට මම හැඩගැහෙන්න ඕනේ මම අලුත් නිවසකට යනවා ඒක මගේ වගකීම රොෂාන්තගේ අම්මා නංගිලා අක්ක අයියලා හැමදෙනාගේම පවුලට මම එකතු වෙනවා මමයි එකතු වෙන්නේ ඒකලම මම බාරගන්නේ ඉතින් මම එකතු වෙන මම දැනගන්න ඕනේ මම කොහොමද මේ අලුත් පවුලට එකතු වෙලා මම ඒ පවුල කෙනෙක් වගේ ඉන්නේ. ඉතින් මේ දේවල් ඉගෙන ගන්න ඕනේනේ. ආ මම බැන්දේ රොෂාන්ත විතරයි මට වැඩක් නෑ අනිත් අය කියලා හිතන එක හරි වැරදි. මම දකිනවා ඒක අද සමාජයේ මම බැන්දේ පුතාව මට අම්මා වැදගත් නෑ කියන කියන්න බෑ. අපි ජීවත් වෙන්නේ පවුල් වලින්. මේක ඒක තමයි මේක තමයි මේ රටේ සුන්දරත්වය. ඒ කියන්නේ අපි බඳින්නේ මිනිසු නෙවෙයි පවුල් බඳින්නේ. ඒ විවාහ සිද්ධ වෙනවා. ඔව් ඉතින් ඒ පවුල්ලත් එක්කම ජීවත් වෙන්න ඕනේ අපි. ලේසි නෑ තමුන්ගේ පවුල ජීවත් වෙන තමුන්ට ලේසි නෑනේ. ඒක කොහොමද අලුත් පවුලට කියන්නේ ලේසි වෙන්නේනේ. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම තමන් මනස හදාගෙන යන්න ඕනේ තමන් වෙනස් වෙනවා. වෙනස් වෙන්න ඕනේ තමුන්. වෙනස් වෙන්නේ නෑ. අනිත් අය වෙනස් වෙන්න ඕනේ තමුන් විදිය. තමුන් පුළුවන් තරම් වෙනස් වෙන්න ඕනේ අනිත් අය වෙනුවෙන් විශේෂයෙන් තමන්ගේ මහත්ය වෙනුවෙන්නේ. ඒක දෙ කරන්නේ. ඒ වෙනස දැක්කම මහත්ය අනිවාර්යයෙන්ම ඔහුත් වෙනස් වෙනවා. ඒ දෙස මම නම් ප්‍රැක්ටිකලි ඒක දැක්කා. ඉතින් ඒක නිසා මං ඒ පුංචි කාලයක් මාස 9 කින් පොඩි කාලයක් මට මගේ ජීවිතේ මං ගෙදර නිවසේ හිටියා ඒ වෙනස්කම වාදක නමුත් මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියන එක ලොකු වෙනසක් නේ තමන්ගේ දරුවෙක් බිහි වෙනා ජීවිතයකට වග කියන්න ඕනේ ඉතින් ඒ එතනදී එනවා ඒ තමන්ට දරුවෙක් හමුනා කියලා අනිත් වැඩ ඔක්කොම නවතින්නේ නෑනේ
ඒ දේවල් තමුන් කරන්න ඕනේ. ඒ වගේ කීම ආමේ අම්මම දැන් මට තියෙන්නේ ළමයට කන්න බොන්න දෙන්නයි ළමයාගේ අඳින්න පළඳින්න දෙන්න එකයි. ඒක බලන්න විතරක්ද? අනිත් හැම දෙයක්මත් කරන්න ගමන් ළමයාගේ වැඩක් කරන්න ඕනේ. එහෙමනේ. එතකොට මම මට මං වාසනාවන්තයි මොකෝ මට මේ මූල්‍යම පහසුකම් තිබ්බා මගර මං කරන රස්සාවෙන් අයින් වෙලා ඒ කියන්නේ අයින් වෙලා කියන්නේ පොඩි නිවාඩුවක් අරගෙන මේ සඳහා කාලය ශ්‍රමය ඒ කාල වැය කරන්න හැම අම්ම කෙනෙක්ටම ඒ හැකියාව නැහැ සමහර අම්මලා මාස 3න් මාස 6න් නැවත රස්සාවට යන්න ඕනේ හරි ඉතින් එතකොට ඒ අම්මලා තමන් වැඩිපුර කාලයක් තමන්ගේ දරුවට ඒ දෙන කාලය හා තමන්ට ඒ ඇජස් වෙන්න තියෙන දේ මම ඒ අම්මලට පුදුම විදිහට මම ගෞරව කරන්නේ මොකද මම දන්නවා අම්ම කෙනෙක් හැටියට කොච්චර අමාරුද මේ කාර්යය කියලා. ඉතින් මම අවුරුදු 5ක් විතර ඇත්තටම දුවගේ වැඩත් එක්කම හිටියා. මොකෝ රංගන ශිල්පිනියක් හැටියට මගේ පුරුද්දක් තිබ්බා මම රංගපාන්න ගියාම මම අනිත් හැමදේම ස්විච් ඔෆ් කරනවා. ෆෝන් එකක් යූස් කරන්නේ කාටවත් කතා කරන්න යන්නේ මම ෂූටින් ගියාම එතන විතරයි ඉන්නේ. ඒ දෙය කරන්න බෑනේ අම්මා කෙනෙක්ට. නේ එතන විතරක් ඉන්න බෑ. ඒතර අනිවාර්යෙන්ම විශේෂයෙන්ම ඒ වයසේ. අවුරුදු පළවෙනි අවුරුදු 4 5 තුල අම්මා කෙනෙක්ට එහෙම ස්විච් ඔෆ් වෙන්න බෑ. ඉතින් එතකොට දැන් රස්සාවට එන අම්මලාට අනිවාර්යෙන් ගෙදරට කෝල් එකක් ගන්න පුළුවන්. දැන් මම මගේ පුරුද්ද වෙලා තිබ්බේ එහෙම බෑ. මම මෙතනට આવත් අරක ඔෆ් කරනවා මම මෙතනට එන්නේ. ඉතින් අර එතනින් ඇවිල්ලා මම මේ චරිතය හා මේ පෞලහා එතන විතරයි මම රැඳී ඉන්නේ. ඉතින් ඒක ඒ මගේ හැටියක්. ඉතින් මම ඒ දේ දන්න නිසා විශේෂයෙන්ම මම බාරගත්තේ නැහැ වැඩ. දැන් අවුරුදු 7ක් වෙනවා. නමුත් මේ අවුරුද්දේ දැන් මේ සඳුදා මම වැඩ පටන් ගන්නවා. ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත්ම චිත්‍රපටි. ඉතින් හරි මාසයක් මම ඉන්නේ චිත්‍රපටි කරන්න. ඒ වගේම ඉන්දියාවෙන් ආව ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඒකේ රූපගත කිරීම පටන් ගන්නවා අගෝස්තු මාසේ. ඉතින් මේ අවුරුද්දේ තමයි ඇත්තටම හහපුරා කියලා නැවත වරක් සිනමාවේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්නේ. හොඳයි. ඉතින් ඉදිරි අනාගතයේදීම ඔබට එතුමියව සිනමාවෙන් දැක බලා ගන්නට හැකියාවක් තියෙනවා. අපිට කියන්නකෝ දැන් මේ වත්මන් සිනමාව ගැන මොකද හිතෙන්නේ? නිර්මාණ පැත්තෙන් ගත්තහම ඇත්තටම මම දකින ගොඩක් හොඳ නිර්මාණ ශිල්පීන් ඒ කියන්නේ රංගන ශිල්පීනුත් බොහොම දක්ෂ තරුණ පරම්පරාවක් ඇවිල්ලා ඉන්නවා. නමුත් ව්‍යාපාරයක් හැටියට මේ චිත්‍රපට කර්මාන්තය දිහා ව්‍යාපාරයක් හැටියට මේ වෙන වැඩ කටයුතු දැන් අවුරුදු ගාණක් තිස්සේ මම හිතන්නේ මේ දේ වෙනස් කරන්න කියලා අපි ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් වෙනස් කරන්න කියලා අපි ඉස්ලාම ඉල්ලලා හිටියේ අවුරුදු 10ක් විතර වෙනවා. මොකෝ ඩිස්ට්‍රිබියුෂන් ප්‍රයිවටයිස් කරනකොට ඒ කියන්නේ මම මේ කතා කරන්න පටන් ගන්නේ ඒ කියන්නේ සිනමාවේ දන්න ඉන්න කෙනෙක්ට වගේ මම කතා කරන්න පටන් නමුත් අපි ප්‍රේක්ෂකයන් ගැන හිතන්නේ ඕනේ. අපි සිනමා ශාලාවන් තියෙන ප්‍රමාණයයි සිංහල චිත්‍රපටි ඒවවල පෙන්නන පර්සන්ටේජ් එකයි ගත්තාම ඒ දේ තුළ ඒ දේ ඒ කියන්නේ මොන චිත්‍රපටියද ඒ චිත්‍රපට ශාලාවල් වල පෙන්වන්න ඕනේ කියන තීරණය ඉස්සර ගත්තේ ආණ්ඩුවේ. ඒ කියන්නේ ෆිල්ම් කෝපරේෂන් එකේ. දැන් ඒක ප්‍රයිවටයිස් කරලා පෞද්ගලික මණ්ඩල වලට බිහි වෙලා. ඒ හරහා සිංහල චිත්‍රපටි වල ප්‍රදර්ශනයේ තියෙන අවස්ථාවන් ගිලිහිලා යනවා. මොකෝ ප්‍රදර්ශන මණ්ඩල වල අයට වඩා වාසිදායකයි ඉන්දියාවෙන් හින්දි ෆිල්ම් හරි දෙමළ ෆිල්ම් හරි ඉංග්‍රීසි ෆිල්ම් හරි ගෙනල්ලා ඒ දේ පෙන්වන එක. මේ දේවල් වලට අපි මම හිතන් තර්ක දැන් සෑහෙන කාලයක් තිස්සේ තර්ක විතර්ක කරගෙන යනවා. නමුත් තාම අද දක්වාම කිසිම හොඳ ආරංචියක් අපිට නැවත ලැබිලා නැහැ. නමුත් මම හිතන්නේ ඇත්තට මට ගොඩක් සම්බන්ධ වෙන්න බැරුණා මම මගේ මේ ව්‍යාපාර කටයුතු හා මං කිව්වන සිනමාවෙන් මං ගොඩක් පොඩක් ඈත් වෙලා හිටියා කියලා. ඉතින් ඒ දේවල් එක මට සම්බන්ධ වෙන්න හම්බුන්නේ නැහැ. නමුත් මම නැවත වරක් මේ කටයුතු වලට දැන් මේ සිනමාවේ වැඩ කටයුතු වලට පටන් ගත්ත නිසා කර්මාන්තයක් හැටියට සිනමාව තියෙන තැන ගැන මං එච්චර ඒ කියන්නේ නිර්මාණ පැත්තෙන් නෙවෙයි. නමුත් චිත්‍රපට ශාලාවන්
තියෙන ප්‍රමාණය ඒ ඩිස්ට්‍රිබියුෂන් එක ඒ මෙකැනිසම් එක ගැන සන්තෝෂ වෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ඔබතුමිය කියන්නේ සිංහල සිනමාවේ අනාගතය අවිනිශ්චිත මට්ටමකද තියෙන්නේ? ඒක කොමරත් එහෙම තමයි තිබ්බේ. ඒක දැන් වුණ දෙයක් නෙවෙයි. කොමරත් ඒක එහෙම තමයි තිබ්බේ. නමුත් ඒ වෙනුවෙන් ගොඩ يعني ඒක කරන්න ඕනේ එතනදී ඒක කරන්න ඕනේ අනිවාර්යෙන් දේශපාලඥයන්. නමුත් මෙච්චර කල් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්න අඩු ගානේ මේ වර්තමානයේ ඒක සිද්ධ වෙයි කියලා. හොඳයි. එතකොට දැන් අපි දකිනවා දැන් සමාජයේ අද ඉන්න නළු නළුව හෝ නිලියන මේ හෙට ඉන්නේ ගොඩාක් අලුත් මූණ වෙනවා. හවුතු පිපෙනවා වගේ ගොඩක් අය එනවා යනවා. මොකද ඒ ගැන හිතන්නේ? ඕනෑම මං හිතන්නේ වෘත්තියක අලුතයි එන්න ඕනේ. ඉන්න පුළුවන් තමන්ට තියෙන දක්ෂතාවය හා තමන්ට තියෙන කැපවීම මත. ඉන්න නැති එක ඒක වෘත්තීය ප්‍රශ්නයක් නෙවෙයි. තමුන්ගේ ප්‍රශ්නය. ඉතින් ඒකට මට කිසිදයක් කියන්න බෑ. මොකෝ මං දන්න සමහර මූණවල තියෙනවා. උන්ට අද අලුත් පරපුර කියලා කියන දැන් මං ළඟ ඊයේ පෙරේදාද පළමුදාද මේ සාරංගලා මේ දිනක්ෂිලත් එක්ක කතා කරගෙන ඉන්නකොට දැන් මට සාරංග කියනවා අක්කම ඇවිල්ලා අවුරුදු 12ක් වෙනවා. මම තාම නව පරපුරේ. අවුරුදු 12ක් තිස්සේ තාම නව පරපුරේ වෙන්න පුළුවන්. නමුත් එයා තාම නව පරපුරේ. ඒ කියන්නේ එයාගෙන් පස්සේ බිහි වුණායි හිටියේ නෑ. ඒ කියන්නේ එයා නව පරපුරේ නෙහෙන නමුත් නව පරපුරේ අය හිටියේ නෑ. එතන ඉන්නේ රැඳී සිටලා නෑ. ඉතින් ඉතින් අපි hina වෙවි හිටියා. ඉතින් මොනවද කරන්නේ නේ? ඉතින් ඒක තමයි ඒක තමන්ගේ කැපවීම. ඔහු අයගේ දක්ෂතාවය. උන් සිනමාවට හෝ රංගනයට එකතු වෙන්නේ ඇයි කියන පරමාර්ථය. නිකන් ලස්සනයි ලස්සන හින්දා පාරේ දැකලා කවුරු හරි ආනංගිව ඇක් කරන්න එනවාද කියලා හාම යා රංගපාන්න ඇවිල්ලා. මෙලොව හතර තේරෙන්නේ නැතුව රචිත මේ ටෙලි නාට්‍ය රංගපාල ඒක ජනප්‍රිය වුණා කියලා එයට රැඳී සිටින්න ඕන නැත්නම් එයා අයින් වෙනවා. නේ? අර ඒ කියලා ඊට පස්සේ ඇයට බැනලා වැඩකුත් නැහැ. කර්මාන්තෙට බැනලා වැඩකුත් නැහැ. තමන්ට අවශ්‍යතාවය අනුව තමයි තමන් රැඳී සිටින්නේ. නේ? ඒක මොකෝ මේ වෘත්තිය ගත්තාම දැන් නිවේදක නිවේදිකාවන් ගන්නකො නාලිකාවන් 10ක් 12ක් තියෙනවා. ඒ නාලිකාවන් හැම එකම ඉතින් නිවේදක නිවේදිකාවන් සිටිය යුතුයිනේ. ඉතින් හතු පිපෙනවා වගේ එවුනොත් පිපෙනවා. කීයෙන් කී දෙනාද මහන්සි වෙන්නේ තමන්ගේ වැඩසටහනට එන ගෙස් ගැන හොයලා බලන්න. රංගන ශිල්පිනිය කෙනා නෑ රංගපාලා තියනවාද රංගපාව චිත්‍රපටි මොනවද සම්මාන දිනලා තියනවාද නැත්නම් විශේෂයෙන් අපි හිතමු නල් නිලියන් කියන අයව දන්නවා කියලා රයිටර් කෙනෙක් ගෙන්නනවා නා ඒ රයිටර් ලියලා තියෙන පොත් මොනවද කොයි වගේ පොත්ද ලියලා තියෙන එහෙම ගැන පොතක් හරි කියවලා කීයෙන් කීයෙන් කී දෙනෙක් ලෑස්ති වෙනවද තමන් නිවේදන කටයුතු වලට ගෙන්නන පුද්ගලයව ගැන හොයලා බලන්න තමන්ගේ වෘත්තිය ගැන හොඳ අවධානයකින් ඉන්න. ඉතින් ඒක මම හිතන්නේ ඒක මේ දැන් પરම්පරාවේ උන්ව හරි මාර්ගයකට යොමු කරන්න වැඩිහිටි પરම්පරාව දැනගන්නත් ඕනේ. හා එන પરම්පරාව බබාලා නෙවෙයිනේ මේ වෘත්තියට එන්නේ. තමන්ගේ වෘත්තිය මොකද්ද? තමන් කළ යුත්තේ මොනවද කියන එක ගැන හොඳ අවබෝධයකින් හා අවධානයෙන් සිටිය යුතුයි. එහෙම එකකුත් තියෙනවා. හොඳයි. එතකොට දියණියත් ඔබතුමිය වගේම සිංහල සිනමාවට පිවිසෙයිද? අය කැමති නර්තනයට හා ගායනයට. ඇක්ටිං, සිංගින්, ඩාන්සින්. ඔය දෙක තමයි එයාගේ ආසාවන්. එයා කියන විදිහට එයා වෙට් කෙනෙක් වෙනවා කියනවා, ඩාන්ස කෙනෙක් වෙනවා කියනවා, සිංගර් කෙනෙක් වෙනවා කියනවා, සයන්ටිස්ට් කෙනෙක් වෙනවා කියනවා. අම්මා ඒ කියන්නේ 6 දෙනෙක් විතර කියලා ඒ ඔක්කොම වෙනවලු යා. ඉතින් පොඩි නමුත් ඇය ආස මම දන්නවා ඇය ආස ගීත ගායනයට ගීත ගායනයට දක්ෂද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඇය ආස ගායනයට ඉතින් ඇය ආස ඕනෑම ෆීල්ඩ් එකකට යන්න මම ඇයට නිදහස දෙනවා අනිවාර්යෙන්ම. නමුත් මම හිතන්නේ මම චුට්ටක් එයාව ගයිඩ් කරයි. මොකෝ මන් දන්නවා ඇය සිනමාවට හෝ ගාන ශාස්ත්‍රය කලාවට යොමු වෙනකොට සමාජයේ තියෙන වටපිටාව මම යොමු වෙනකොට තියෙන වටපිටාව නෙවෙයි.